ඉතින් මේක කොච්චර කොතෙක් දුරට මේ පළාත් සභා ඡන්දයට බලපායිද අනිත් එක ඒතකොට මේ පළාත් සභාව ඇති කරලා තියෙන එකේ සමහර කට්ටිය කියන මේක සුදු වලියෙක් කියලා කියන වයිට් ටෙලිෆෝන් කියලා කියනවානේ මේක ඇති වැඩක් වෙලා නැහැ කියලා මොකද ආනුකාරවරයාට බලයක් තියෙනවා රාජ්‍ය විසින් කොන්කරන ලිස්ට් එක හරහා අර සමගාමී ලයිස්තු හරහා ඔක්කොම බලය නැවත අරගෙන තියෙනවා ඊට වඩා හොඳයි කියලා ප්‍රාදේශීය සභාවට දෙන එක දැන් ඔබතුමා කියලා තිබුණා ප්‍රාදේශීය සභා ක්‍රමය නම් කිසිම වැඩක් වෙලත් නැහැ කියලා අද වෙනකොට නේද සමහර මම හිතන්නේ කොහෙද මේ පළාත් දැන් අපි හරියට ප්‍රාදේශීය සභාවට මතක් වෙයිද ඔව් පළාත් සභාව ගත්තොත් මමත් අවුරුදු 4ක් පළාත් සභාව හිටපු නිසා මම දැක්ක දෙයක් තමයි ඇත්තටම පළාත් සභාවත් සුදු අලියෙක්. නමුත් පළාත් සභාවිනු ගොඩක් දේවල් කරන්නට පුළුවන්. බැරි කමක් නැහැ. අපි ඒ හයියේ බලේ තියනවාද? මෙතුමා ඉදන් කියන්නේ දැන් ඒකෙන් ඇත්තටම වැඩක් නැහැ. මොකද වෙලා තියෙන දේවල් කිසිම දෙයක් මේකෙන් එන්නේ නැහැ කියන්නේ. ඒ එතනදී මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඇත්තටම ගත්තොත් එහෙම දැන් ආණ්ඩුව අපි ගත්තොත් මේක ආණ්ඩුව තමයි මේක මොනවා හරි එකක් කරන්න ඕනේ මම කියන්නේ දැන් පළවෙනි එක තියෙන්නේ මෙතන මේ අපේ ජනතාව අතර මොකද අපි කවුරු ගත්තත් අපි කල්පනා කරන්නට ඕනේ මේක අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ අපි අපේ ඇඳුම් පතේ ඉඳන් අපි වෙනස් කරන්නට ඕනේ දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ අපි සිංහල කියලා නැත්නම් සිංහල බෞද්ධ සිංහල කතෝලික ඊට පස්සේ අපි එහෙම නැත්නම් අපි ගත්තොත් දෙමළ මුස්ලිම් එතන මෙන්න මේ ආකාරයට අපි ಜಾති එක්ක බර්ග ಜಾති බෙදලා තියෙනවා. එතකොට දැන් අපිට ඉතිහාසයක් තිබුණු නිසා එතකොට ඒකත් එක්ක අපේ රටේ ඇතුළත තියෙන තත්ත්වයත් එක්ක එහෙම වෙලා තියෙනවා. නමුත් අපි අලුත් ජෙනරේෂන් එක ගත්තොත් එහෙම මේ මට මම දකින දෙයක් තමයි දැන් සිංහල දෙමළ මුස්ලිම් මේ එකට සමාන වේලාවට මේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න ළමයින්ගේ මේ වෙනස නැහැ. ඒගොල්ලන් එකට මොකද ඒගොල්ලෝ කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒගොල්ලන්ට මේකේ සිංහල දෙමළ කියලා ඉවර වෙලා ඒ තරම් ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට ශ්‍රී ලාංකිකයන් හැටියට ඒගොල්ලන්ට ඉස්සරහට යන්නට පුළුවන්. එතකොට දැන් අපිට තැනක් ඇවිල්ලා තියෙනවා ඇත්තම කියනවා අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ඉස්සරහට යන්න ඕනි. එතකොට එතනදී එක්සත් ජාතික පක්ෂයේ තමයි මේ හැම ජාතියකටම එකට එකතු වෙන්න පුළුවන් පක්ෂයක් හැටියට තියෙනවා. ඒතර අපි දැන් සුමන්දිර මන්ත්‍රීතුමා කිව්වා වගේ දෙමළ ජාතියට ඒ කියන්නේ දෙමළ දේශපාලඥයන්ට ඒ වගේම දෙමළ ජාතීන්ගෙන් කොටසකට තවම විශ්වාසයක් නැහැ අපිට හිමි තැන අපිට ලැබෙයිද? අපි ශ්‍රී ලාංකිකයන් හැටියට පිළිගනීද? මෙන්න මේක තමයි තියෙන්නේ. එතකොට මේක අපි නැති කරන්නට ඕනේ. අවිශ්වාසී අපි අවිශ්වාසී නැති කරන්නට ඕනේ. එතකොට මේ අවිශ්වාසී නැති කරන්නට පළවෙනි එක මම හිතනවා 13 වෙනි ඒ අපි මේ ව්‍යවස්ථා සංශෝධනය අපි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. එතකොට ඒකෙදි සමාන දේවල් අපිට කතා කරන්න සිද්ධ වෙයි කොයි විදිහටද අපි මේක ක්‍රියාත්මක කරන්න කියලා. මොකද පළවෙනි එක අපි යම්කිසි විශ්වාසයක් ගොඩනගන්න ඕනේ. එතකොට මේ විශ්වාසය ගොඩනැගුත් විතරයි අපිට ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙන්නේ. එතන මේ ආණ්ඩුව මම හිතනවා මේ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩ කරගෙන තියෙන්නේ. දැන් අපි යුද්ධෙන් පස්සේ ගත්තොත් එහෙම දැන් ජනාධිපතිතුමා පත් කරා යුද්ධෙන් පස්සේ කොමිසමක් පත් කරා. එතකොට ඒකෙන් එළියට ආවා LLRC report එක. දැන් ඒකනේ දැන් මේ ඇමරිකාවට බණින්නේ ඊ ඔක්කොම කරන්නේ. දැන් එතකොට දැන් අපි මොකක් හරි දෙයක් වුණොත් එහෙම අපේ accountability කියලා එකක් තියෙන්න ඕනේ. එතකොට මේ accountability එක අපි කවුරුත් පෙන්වන්න ඕනේ. දැන් මොකද මම දැන් පිටරටවල් එක්ක වැඩ කරන නිසා මම දන්නවා. මොකද අපි ඇගලුම් කර්මාන්ත ආයතනය ගත්තොත් එහෙම මේකේ ඇමරිකාවේ ඉංගලන්තේ එතකොට මේ බයස්ලා ආපුවම අපිට තියෙන කම්ප්ලයන්ස් කියලා දෙයක්. එතකොට මේ කම්ප්ලයන්ස් අපි පාස් කරන්නට ඕනේ. එතකොට අපේ රටේ තියෙන නීති අනුවම සමාන වෙලාවට පොඩි පොඩි වැරදි අපේ අතින් ඇත්තටම වැරදි හැටියට සිද්ධ වෙලා තියෙන දේවල් තියෙනවා. සමානලට වැරදි හැටියට නොසිද්ධ වෙලා තියෙන දේවලුත් තියෙනවා. ඔබතුමා කියන්නේ කම්කරුවන්ගේ තියෙන අන්තරුවේ දේවල් නෙමෙයි ගොඩාක් දේවල් තියෙනවා. එතකොට දැන් ඒක ගත්තම සමහර වෙලාවට අපි යන පාරක ඉරි දෙකක් ගහලා තියෙනවා. එතකොට මේ ඉරි දෙක තියෙන අතරේ වෙන මොකක් හරි බඩුවක් තියන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේගොල්ලෝ කවුරු හරි ඉන වෙලාවක ඒකේ බඩුවක් තිබ්බොත් එහෙම එතකොට ඒකේ ඒගොල්ලෝ වැරද්දක් හිටියට දානිවර වෙලා එතකොට අපි ඒක කරෙක්ෂන් report එකක් දීලා අපි ඒක කරෙක් කරන්න වෙයි කියලා ඊට පස්සේ අපි ඒක කරෙක් කරනවා. ඒ වගේ දැන් අපි ගත්තොත් එමේ LLRC report එක අරගත්තත් ඒක implement කරලා එතකොට අපි කරෙක්ටිව් මෙතඩ් එකකට අපි යන්න ඕනේ. එහෙම නැතුව අපිට බෑ ලෝකෙත් එක්ක ගහගන්න. එතකොට දැන් මේ දැන් අපි ගත්තොත් එහෙම මේක මම දකින්නේ මෙහෙමයි. මම දකින්නේ
නැගිනීර පළාත මොකද මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය කොමරි මේ නැගිනීර පළාත් සභාව අපි ජයග්‍රහණය කරලා සියලුම ජාතීන් එක්ක එකතු දැන් අපි අපිට සමාජලවට තනියෙන් පළාත් සභාවක් පිහිටවන්න බැරි වුණත් අපි කාත් එක්ක හරි එකව වෙලා හරි පළාත් සභාව පිහිටවලා ඊට පස්සේ මේ සියලුම ජාතීන් එක්ක එකතුව අපි මේ ගමන යන්න ඕනේ මොකද කොළඹ වගේම ඒ පළාතත් අපි ගේන්න ඕනේ දැන් අපිට ගත්තොත් එimhe ලංකාවේ ඕනම ප්‍රදේශයක ඕනම කෙනෙක්ට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් අයිතිය මේ රටේ ශ්‍රී ලාංකිකයෙක් කටියට මම හිතන්නේ අපි ඇති කරන්න ඕනේ එතකොට ඒක දැන් කොළඹ ඇවිල්ලා ඕනෙක් කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් වගේම අනිත් පළාතක ගිහිල්ලා ඕනෙක් කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කරන්න ඕනේ ඒකට අපේ මේ තියෙන මයින්ඩ් සෙට් එක වෙනස් කරන්න ඕනේ මේ එක එක්කෙනාගේ හිතට ඇතුල් වෙලා තියෙන විස බීජ ඔක්කොම අයින් කරලා අවිශ්වාසය සම්පූර්ණයෙන්ම නැති කරලා ඉතින් මේක කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. උතර මේ ගමගේ මාත්මය දැන් මා චීෆ් මිනිස්ටර් මා එම්පී මායතුමා ඇවිල්ලා දැන් නැගෙනහිරේ දෙමළ ජාතියෙක් වුණත් ඔබතුමා පිළිගන්නවා. අනිවාර්යෙන්ම. ඒ වගේ මේ මේ දැන් මම පිළිගත්තනේ. දැන් අවුරුදු 4ක් දෙමළ චීෆ් මිනිස්ටර් කෙනෙක් යටතේ මම විරුද්ධ පක්ෂ නායකයෙක් හැටියට මම ඉස්සෙල්ලත් කිව්වා. හැබැයි එතුමා දෙමළ මිනිස්සුගේ ප්‍රශ්න විසඳුවෙද්දී ප්‍රශ්නකට කතා කරෙත් නැහැ. සිංහල මට තමයි දෙමළ මිනිස්සුගේ ප්‍රශ්න කතා කරන්න උනේ මුස්ලිම් මිනිස්සුගේ ප්‍රශ්න කතා කරන්න උනේ. ඒක නිසා ඒකයි මම කියන්නේ මොකද සමානතාව. ඔව් අපි සමානතාව අපි දැන් ඒ විදිහටම මේ ප්‍රයිම් මිනිස්ටර් නැත්නම් ජනාධිපති දෙමළ ජාතියක් වෙනවා නැත්නම් මුස්ලිම් ජාතියක් වෙන එකත් ඔබතුම පිළිගන්නවා. අනිවාර්යයෙන්ම ඉස්සරහට දැන් ඇමරිකාවේ කවුරුත් හිතුවේ නෑනේ ඔබාමා කළු ජාතිකයෙක් ඇමරිකාවේ ජනාධිපති වෙයි කියලා. හරි කවුරුත් හිතුවේ නෑ. නමුත් ඇමරිකාවේ ජනාධිපති වුණා. එතකොට ඉස්සරහට අපේ ලංකාවෙත් එවැනි තත්ත්වයක් අපි ඔක්කොම සමග වෙලා ඉස්සරහට යනකොට ඒක ඉස්සරහට වෙයි. මොකද දැන් අපි සාමාන්‍යයෙන් අරගත්තොත් දැන් කොළඹ ගන්න. කොළඹ හැබැයි මේ මතයක් තියෙනවානේ මේ වගේ එකක් හෙන්න වැඩිම බෞද්ධයෙක් තමයි ඉන්න ඕනේ කියලා ඒ සිංහලත් බෞද්ධයෙක් තමයි කියලා ඒ වගේ. දැන් මේ ජාතිවාදී ප්‍රශ්න ඇති වෙනකොට අනිවාර්යයෙන්ම එහෙම මිනිස්සුන්ට අදහසක් එනවා. දැන් අපි බලන්න දැන් කොළඹ ගන්නකෝ. දැන් මම කොළඹ ගත්තොත් එහෙම දැන් කොළඹ නගරාධිපති මුසමීල් මැතිතුමා. ඒතර මුස්ලිම් ජාතිකයෙක් නේ. ඒතර කොළඹ නගරාධිපති මුස්ලිම් ජාතිකයෙක් කියලා සිංහල මිනිස්සු එතුමාට ඡන්දය දුන්නේ නැද්ද? දුන්නා. සිංහල මිනිස්සු එතුමාට ඡන්දය දුන්නේ නැත්තම් කොහොමද එතුමා ජනාධිපති එතුමා මේ නගරාධිපති වෙන්නේ? හරි. ඒක නිසා ඒකයි මම කියන්නේ. මෙතනදී අපි දැන් මේ ජාතිවාදී අපි පැටලිලා දිගින් දිගටම ඉන්නේ නැතුව අපි මේකේ යම්කිසි විශ්වාසයක් ඇතිකරන තත්ත්වයට ඇති වෙන්න ඕනේ. ඉතින් ඒක කියන්නේ දැන් මෙතුමා කියන ඉඩම් ප්‍රශ්නේ. අම්පාරේ ලොකුවට තියෙනවා. දැන් පහුගිය කාලේ ගත්තොත් මේ දෙමළ මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි. දැන් අද ගත්තොත් එimhe මූදායිනේ තියෙන ඔක්කොම ඉඩම් ටික මේ දෙමළ මිනිස්සුන්ටයි තියෙදා, මුස්ලිම් මිනිස්සුන්ටයි තියෙදා, ඊළඟට සිංහල මිනිස්සු පානම ප්‍රදේශයේ සිංහල මිනිස්සුන්ටයි තියෙදා. මේවා මේ අවුරුදු ගාණක් තිස්සේ මේ පාරම්පරිකව ජීවත් වෙච්ච මිනිස්සු. දැන් මේ ඉඩම් ඔක්කොම ආණ්ඩුවේ බලවතුන් මේව අරගෙන පිටරට මිනිසුන්ට විකුණලා සල්ලි ගන්නවා. ඒතොර දැන් මෙවැනි තත්ත්වයක් උදා වෙලා තියෙන නිසා තමයි අද මොකද පළාත් සභාවේ අපි කතා කරනවා. දැන් දෙමළ ජනතාව කියන්නේ පළාත් සභාව අපිට තිබුණාට පළාත් සභාවේ ඉන්න කට්ටිය ඇමතිවරු කවුරුවත් දන්නේ නැද්ද? එකපාරටම පිටරට කම්පැනි එකට දැන් කන්තලේ සීනි සමාගමට අයිති වෙලා තිබුණු ඉඩම් අක්කර දහස් ගාණක් දුන්නේ කියලා ඉවර වෙලා පළාත් සභාවේ අපි කතා කරා. ඒතොර ඒවා ගිනාවේ ආණ්ඩුපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු විරුද්ධව ඒවා ගිනාවේ. අන්න මෙතන මේ අවිශ්වාසය තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් මෙතන ඒක වෙන්නේ මම හිතන්නේ සුමන්දර මහත්මයා කියලා තියෙනවා LLRC වාර්තාවත් එක්ක you want some international intervention in order to investigate why was you sort of coming out with that because at that time